මේ දවස්වල ගොඩක් අපිට මේ බුදුදහම පිළිබඳ වාද විවාද දකින්න ලැබෙනවා. ප්‍රශ්න ගොඩක් එක එක්කෙනා කතා කරනවා පේනවා. හරි බුද්ධහගම මොකද්ද, වැරදි එක මොකද්ද, කවුද විකෘති කරන්නේ, කවුද හරි කියන්නේ, කිනිකා බෙදිලා එක එක්කෙනා විවේචනය කරගන්න බොහොම හැලහැපිලි බහුල කාලයක තමයි මේ අපි දැන් ඉන්නේ. ඉතින් ගොඩක් අයට මේ ගැටලු ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. මේ හරියට මං හිතන්නේ බුදුදහම බුදුන් දාලා දහම අධ්‍යයනය කරේවත්, එහෙම නැත්නම් ප්‍රගුණ කරලා ඒ අවබෝධයවත් ලබලා ලබා ගන්න උත්සාහ නොකර එක එක තැන් වලින් පොත් වලින් අටුවා වලින් වෙනත් වෙනත් තැන් වලින් අත් තොරතුරු අරගෙන තමන් කැපී පෙනෙන්න හෝ ප්‍රසිද්ධිය සඳහා හෝ නැත්නම් තමා වටා පිරිසක් රැස් කරගන්න හරි මොන හරි හේතු නිසා මේ කරගෙන වැඩසටහනක් නිසා තමයි කියලා හිතෙනවා. මට නම් මේ වගේ දේවල් වෙන බව පේන්න තියෙන්නේ. ඉතින් අපි මම මේක කිව්වේ මේ අපි ඒ වාදයට පැටලෙන්න නෙවෙයි, අපි මේකට උත්තර හොයා ගන්න ඕනේ. ඉතින් මේකට හොයන්න නම් උත්තර බුදුන් වහන්සේගේ දේශනාව තුලින්ම ගන්න ඕනේ. මේ හරි බුදුදහම මොකක්ද කියලා, බුදු දේශනාව මොකක්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කරලා ඒ ප්‍රතිපදාව පුරලා ඒ බුදුන් වහන්සේ අපේක්ෂා කරපු අපිට උගන්වපු ඒ උත්තරීතර ඒ විමුක්තියටපත් වෙන්න කටයුතු කරන එකයි කළ යුත්තේ. ඉතින් ඒක එසේ නොකර ගුරු ඇසුරින් ඒ අත්දැකීම් සහිත අයගෙන් මේක අරගෙන තමන් අත්විඳලා ඉවර වෙලා මේ දේශනා කරනවා වෙනුවට මට පේන්නේ ගොඩක් අය පොත දිහා බලාගෙන වචන අල්ලගෙන මේ දේශනා කරන්න ගිහින් තියෙනවා. ඒකෙන් තමයි මේ ගැටලු ගොඩක් මතුවලා තියෙන්නේ කියලා තමයි පේන්න තියෙන්නේ. හරියට නිකන් අර මේ අර මම කවදක් කියනවාගේ අර ජාතියන්දේව අලියා බලන්න ගිහිල්ලා කේක අලියාගේ අවයවල්ලාගෙන අලියා මෙහෙමයි කියලා ප්‍රකාශ කරා වගේ වැඩක් කරන බව තමයි පේන්නේ. අනික තව එකක්, ගොඩක් අය මේ කතා කරනවා නිවන ගැන, ලෝකෝත්තර සත්‍යය ගැන. මේක ලේසි එකක් නෙවෙයි. නිවන විස්තර කරනවා කියන එක කරන්න පුළුවන් නිවන දැකපු කෙනෙකුටනේ. ඉතින් ඒකත් විස්තර කරන්න වෙන්නේ මේ ලෝකෝත්තර සත්‍යයක් ගැන විස්තර කරන්න වෙන්නේ ලෞකික වචන වලින්. ලෝකෝත්තරිය දැකපු නැති ලෞකික මිනිසුන්ද උදාහරණයක් ඇටිට ගත්තොත් හරියට අර පොකුණේ ඉන්න මාළුවාට ඉබ්බා ගොඩබිම ගැන කියන්න ගියාම ඇති වුණ ප්‍රශ්නේ තමයි. ඔයගොල්ලෝ ඒක අහලා ඇතිනේ. මාළු ටික ඉන්නවා පොකුණේ, ඉබ්බෙකුත් හිටියා. ඉබ්බා ටික දවසක් පේන්න හිටියේ නේ. මාළුවෙක් අහනවා මොකද යාළුවේ මේ දවස්වල පේන්න හිටියේ නැත්තේ, කොහෙද ගියේ කියලා. ඉතින් ඉබ්බා කියනවා මම ගොඩබිමට ගියා. ඉතින් මාළුවා කවදාකවත් ගොඩබිම දැකලා නැහැ. ඉතින් මාළුවට හරි ආසයි දැන් මේක දැනගන්න. ඉතින් ප්‍රශ්න කරනවා. ඉතින් හරි අහනවා ගොඩබිමත් වතුර තියෙනවද, ගොඩබිම පීනන්න පුළුවන්ද. ඉතින් වගේ ඉතින් මාළුවා දන්න අත්දැකීම් හරහා තමයි ප්‍රශ්න කරන්නේ. හැබැයි ඉතින් ඉබ්බා කියනවා නෑ වතුර නෑ, පීනන්න බෑ, ඇවිදගෙන යන්න ඕනේ. හැබැයි ඉතින් මේවා කවුරුත් දන්නේ නෑනේ මේ මාළු. ඉතින් ඒ හා සමාන දෙයක් තමයි මේ වෙන්නේ. බුදුන් වහන්සේ මේ දහම මේ හොයාගෙන මාර්ගයේ වඩලා ඒ නිවන් දැක්කට පස්සේ නිවන මොකක්ද කියලා කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. අර මාළුවාට ගොඩබිම ගැන කියනවා වගේ තමයි. ඉතින් අද ඒක එහෙම තියෙද්දි පොතේ නැත්නම් ඒ දේශනා ටික පොත්වල ලියලා තියෙනවා එකතු කරලා ඒක කියවලා වරවලා දැන් දහම් දේශනවා. ඒකත් හරියට අර ජාති අන්ධෙක් අනිත් අයට වර්ණ ගැන කතා කරනවා වගේ තමයි. නැත්නම් ආලෝකය ගැන කතා කරනවා වගේ තමයි. මම මේ උදාහරණ ටික කිව්ව ගමන් ලේසියෙන් ඒක තේරුම් ගන්න. එතකොට ඒ හා සමාන සංකීර්ණ ගැඹුරු පුළුල් දෙයක් මේ බුදුන් වහන්සේ දේශනා කරේ. මේක එකම ලෝකෝත්තර කියන්නේ ඇස කන දිවනාශය ශරීරය කියන මේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ නැහැ. නැති එතනින් එහා ගිය මේ ඉන්ද්‍රිය ගෝචර තත්ත්වෙන් එළියට ගිය තත්ත්වයක් ගැන බුදුන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි ඉතින් අපි ඒ අර රාමුව තුල ඉඳගෙන ඉන්ද්‍රිය ගෝචර ලෝකයේ තුල ඉඳගෙන මේක කතා කරන්න ගියාම තමයි මේ ප්‍රශ්න ඇති වෙන්නේ. කල්ලි ගැහෙන්නේ වාද කරන්නේ, අරයා විකෘති කරනවා, මෙයා විකෘති කරනවා, මම තමයි හරි, අරා වැරදි කියලා මේ වාද විවාද ඇති වෙන්න හේතු වෙලා තියෙන මේක. ඉතින් අපි බලමු මේකෙන් ගොඩ එන්න මොනවද අපිටත් කරන්න පුළුවන් දෙයක්. අපි කල්පනා කරොත් මේ ඇත්තටම නිර්මල බුදුදහම හොයාගෙන යන්න පුළුවන්. අපිට ඒකෙන් ගත්තනම් මේකේ උත්තර ඉවරයි. දැන් අපි දන්නවා පැහැදිලිවම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඉල පළවෙනි දේශනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අසක තවසන්නේ කිව්වේ. ඉතින් අපි එතනට ගියා නම් මේ ඔක්කොම ගැටළු ටික ඒකේ තුන තියෙන උත්තර ටික. මොකද බුද්ධ දේශනාවම අවුරුදු 45 කදී ධම්මචක්ක සූත්‍රයේ කියපු ටික තමයි. එතනින් එහා මොකුත් නැහැ. බුදුන් වහන්සේ අවබෝධ කරගත්තේ මේ පළවෙනිදී ඒ තවසුපස් දෙනාට ඇවිල්ලා කිව්වා. දැන් ඇවිල්ලා එතෙන්ද කියනවා බුදුහාමුදුරුවෝ දැන් තවුසෝ කියන්නේ පස්සක තවුසොත් කියන්නේ මේ සසර බිය දැකලා මේ එයින් ගැලවෙන්න වීර්ය වඩන පිරිසක් නේ. දැන් ඒ තවත් අය හිටියා මේ පස්සක තවුසෝ මේ අතෝරගත්තේ. මොකද ආලාර කාලාමල කාලේ හිටියේ නෑ බුදුහාමුදුරුවෝ දන්න අය හින්දා මේගොල්ලෝ ගාවට ආවිල්ලා එයා පළවෙනිටම කිව්වා මේ මහණෙනි මේ විමුක්තිය සඳහා යන පිරිස කළ යුතු ප්‍රධාන කාර්යයක් තියෙනවා, මුලින්ම කළ යුත්තක්.
මොකක්ද අත්තලිය යුතු අන්ත දෙකක් තියෙනවා කිව්වා. දැන් සමහරු මේ සූත්‍රය අල්ලගෙන කියනවා අර අත්ත්‍ය තාරින්න මේ අන්ත්‍ය තාරින්න මැදට එන්න පස්සේ මැදත් තාරින්න කියනවා. හැබැයි ඉතින් අර අන්ති මොකද්ද මේ අන්ති මොකද්ද මැද මොකද්ද කියන්නේ නැහැ. එහෙම කිව්වේ නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අත්තලිය යුතු අන්ත දෙකක් තියෙනවා. මොකක්ද ඒකාන්තය? ඒකාන්තයක් කාමසපල්ලිකානුයෝගී කියලා කිව්වා. ඊළඟට ඒකට ප්‍රතිවිරුද්ධ අනිත් අන්තය මොකක්ද? අත්තකිලමතානුයෝගී කියලා කිව්වා. දැන් කාමසුකල්ලිකානුයෝගී කියලා කියන්නේ කම්සප විදීම, ඉන්ද්‍රයන් පිනවන එකට. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා රජමැදුරේ ඉඳගෙන මාළිගා තුනක් ඉන්න ගමන් යශෝදරාව හිටියා, අන්තපුරේ තිබුණා, රටවැසියා හිටියා, මේ බොහොම රජසප විඳා. ලැබිච්ච විමුක්තියක් නෑ. ඒ නිසා තමයි කතහැරලා ගියේ විමුක්තිය හොයාගෙන. දැන් ඒ කාලේ අනිකුත් අයත් විමුක්තිය හොයාගෙන ගිය ක්‍රමයක් තිබුණා. ගිහිල්ලා ඒගොල්ලෝ කරීමේ පව් ගෙවල ඉවර කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ පව් අවසානයේ තමයි අපි විමුක්තියට යන්නේ, නැත්නම් ස්වර්ගයට යන්නේ, නැත්නම් මහා බ්‍රහ්මයා ළඟට යන්නේ, මොකක් හරි සුද්ධාත්මයකට යන්නේ කියන අදහස් ධර්මී පව් ගෙවල ඉවර කරන්න ඕනේ හිතාගෙන ශරීරයට දුක් දුන්නා. ඒ ශරීරයට දුක් දීමත් එක්තරා යෝගයක්. ඒ කියන්නේ මේ විමුක්තිය ලැබෙන ක්‍රමයක් හැට සලකලා තමයි ඒක කරේ මිනිස්සු. බුදුන් වහන්සේත් ඒක කරා ගිහිල්ලා. රජසැප විඳලා ලැබිච්ච දෙයක් නෑ. අතහැරලා ගිහිල්ලා අර උද්දකාරාම ආලාර කාලාම ළඟවට ගියා. ඊට පස්සේ ඒවත් අතහැරලා ගිහිල්ලා එතනත් ධර්මේ නෑ කියලා ඔයා උත්සාහ කරලා බැලුවා. අනිත් අය කරනවා වගේ ශරීරයට දුක් දීලා. දැන් ඒ දුක දුන්න හැටි තියෙනවා. ඔයගොල්ලන් බලන්න පුළුවන් මහා සිහනාද සූත්‍රයේ. අරන් කියවන්න එක මම දැන් කතා කරන්න යන්නේ නැහැ. මොකද සූත්‍රයේ කියවුතුවන් තේරේ කොයි තරම් බුදුහාමුදුරුවෝ මේ ශරීර දුක් දීමක් කරාද කියලා. බුදුහාමුදුරුවෝ ඒ සූත්‍රයේ සාරිපුත්‍ර කියනවා, සාරිපුත්ත මම කොයි තරම් ඒ අත්ත කියලා මත අනියෝගේ ප්‍රගුණ කරාද කියනවා නම් මට වැඩිය ශරීරයට දුක් දුන්න කෙනෙක් නැහැ. ඉන්නවා නම් මට සමාන හෝ ඊට පහළ කෙනෙක් විතරයි කියලා. මේම බොහෝ ලස්සන බුදුහාමුදුරුවෝ කියනවා. හැබැයි එහෙම කරලත් එයාට විමුක්තියක් ලැබුණේ නැහැ කියලා කියනවා. ඒතර ඒක තමයි බුදුහාමුදුරුවෝ ඇවිල්ලා මේ පස්සක තවසන්න කිවි මහණෙනි මේ විමුක්තිය කරා යන කවුරු හරි ඉන්නවා නම් අත්තල යුතු අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි කාමසුකල්ලිකානුයෝගේ, අනික අත්ත කියලා මත අනුයෝගේ කියලා කිව්වා. එතකොට දැන් අර අන්තේ මේ අන්තේ නෙමෙයි ඈ අන්ත දෙක පැහැදිලිව කිව්වා. දැන් දුන්වාංශයේ හරියට උත්තරේ දීලා තියෙනවා. අපිට ඕන විදිහට අර්ථකථන දෙන්න බෑ. ඒ අන්ති මේ අන්ති කිව්වම ඕන මිනිහට ඕන එකක අර්ථකථන දෙන්න පුළුවන්. හයිට අපිට ඉස්කෝලේ යන කාලේ සම්මාදිට්ඨිය කියන්නේ නිවැරදි දැකීම කිව්වා වගේ තමයි. නිවැරදි දැකීම මොකද්ද කිව්වම එක එක්කෙනාගේ පුජ්ජලික අදහස් කිව්වා. ඒ වගේ අන්ත දෙක ගැන කියනකොට මිට පැහැදිලිව කියන්න ඕනේ. එකක් අත්ත කියලා මතානියෝගේ, අනික කාමසුකල්ලිකානියෝගේ. කාමසුකල්ලිකානියෝගේ කියලා කිව්වේ ඉන්ද්‍රිය පිනවීම. අත්ත කියලා මතානියෝගේ කියලා කිව්වේ විමුක්තිය සඳහා ශරීරයට දුක් දීම. හැබැයි මේ දුක් දීම කියන එක දැන් සමහර විග්‍රහ කරනවා මේ අරඤ්ඤගතව රුක්මූලගතව ගම කැලේට යන එක ඒකාන්තයක් නේ. ඒක අත්ත කියලා මතානියෝගේ. දැන් මේ විහිළු මේවා හැම සූත්‍රයකම භාවනා පටන් ගන්නන්නේ අරඤ්ඤගතව රුක්මූලගතව ශුන්‍යගරගතව කියලා. ඇයි මේ අරඤ්ඤගතව රුක්මූලගතව ශුන්‍යගරගතව? කාමසුකල්ලි කාණියෝගෙන් ඉවත් වුණා. කාමයන් අතහැරින්නේ. කාමයන් අතහැරලා කාමයන් නැතුව තනකට යනවා කියන එක අත්ත කියලා මතානියෝගෙ වෙන්නේ කොහොමද? කායට මේ නියතකොට මේ මනුස්සයා ගිහිල්ලා මේ ගිනි අහුවේ ගිනි ගොඩවල් ගහගෙන ඒක මැද ඉන්නවද? සීතලේ වෙවුල වෙවුල නිරුවතින් ඉන්නවද? එහෙම නැත්තම් අර බොහොම ලස්සන කියනවා මේ බුදුහාමුදුරුවෝ මම ඒක දැන් කියන්න යන්නේ දුක් දෙන හැටි. යෝගයක් හැටියට. ඉතින් එතකොට ඒක නෙවෙයි මේ කියන්නේ. මේ එක එක කෙනාට ඕන ඕන විදිහට තමන්ගේ වාසියට මේ ධර්මයේ මේ අර්ථකථනය කරන්න යනවා. භාවනා ජීවිතේට කරපු නැති නෙකම්මේ අඳුනන්නේවත් නැති හුලඟක්වත් වැදුනේ නැති උණුසුමක්වත් දැන් මිනිස්සු අරඤ්ඤගතවා කිව්වම මේක මේ අත්ත කියලා මතාන යෝගයලු. ශරීරෙද එහෙමක කිව්වේ නැතිලු. මේ අත්ත කියලා මතාන යෝගේ මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ බොහොම ලස්සනට විස්තර කරනවා ධම්මචක්ක සූත්‍රයේ. ඒ විස්තරය නොතිබුණාට වෙනත් තැන්වල තියෙනවා. දුක් දෙන හැටි, සැප විඳපු හැටි බෝධිරාජ කුමාරයාට කියනවා. බෝධිරාජ මට ඒ කාලේ මාළිගා තුනක් තිබ්බා. මට අන්තක්පුරයක් තිබුණ බව කියනවා. මේ තරම් ප්‍රමාණයක් මා වට කරගෙන සුරූපී කන්‍යාව හිටියා කියලා. එතකොට මාගේ මාළිගාවල හිටපු 16 වෙනිදාත් අපි ආහාරයට දුන්නේ මස් සහිත ඇල්හාලි බත් ඒ වගේ ලොකු කතන්දරයක් කියනවා. බොහොම ලස්සන මා තියෙනවා. එතකොට මේ දෙකම නිවන් දකින්න නැත්නම් විමුක්තිය සඳහා බාධායි. ඒකයි බුදුහාමුදුරුවෝ අත්හරින්න ඕන කරන අන්ත දෙක තමයි කාමසුකල්ලිකානුයෝගයයි අත්ත කියලා මතානුයෝගයයි. හැබැයි ඒක අපිට ඕන විදිහට අර්ථකථනය කරන්න බෑ. බුදුහාමුදුරුවෝ කාමසුකල්ලිකානුයෝගයත් කිව්වා අත්ත කියලා මතානුයෝගයත් කියලා තියෙනවා. මම හිතන්නේ ඒක පිටු තියෙනවා ඔයගොල්ලන්. ඒක ටික හොයලා බලන්න. එතකොට මේ අන්ත දෙකයි අත්හළ යුත්තේ. හැබැයි ඒ දෙක අත්හැරලා මොකද කරන්නේ? නිකන් හිටියම හරිනවද? නෑ. බුදුහාමුදුරුවෝ නෑ. ඒකත් අත්හැරලා බෑ. ඊළඟට කරන්න දෙයක් තියෙනවා. මං ඒක හඳුන්වනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. ඇයි? අර අන්ත දෙකට නොවැටෙන හින්දා.
අත්ත කෙල මතානයෝගයක් නෙවෙයි, කාමසුකල්ලි කාලුක ගත් නෙවෙයි, ඒ දෙකට ගුණ වැටෙන හින්දා මං කියනවා මේකට මධ්‍යම ප්‍රතිපදාව කියලා. මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ? අපිට ඕන එකක්ද? හිතෙන එකක්ද? නෑ. පැහැදිලිවම කිව්වා අංගතකින් යුක්ත අරිෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සමාධි කියලා බොහොම පැහැදිලිව කියනවා. ඊට පස්සේ අර දෙකට නොවැටෙන හින්දා මේක මං මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවා කිව්වා. දැන් පැහැදිලි නේද? ඒතකොට ඒක එක්කෙනාගේ බණ වලින් අපිට වැඩක් නෑ. අර අන්ති අතාරින්න, මේ අතාරි අතාරින්න, ඊවසේ මේක මැදරෙන්න, මැදත් අතාරින්න. මේ කොහෙන්ද අල්ලගත්තා? මැද අතාරිනවා කියලා කිව්වේ මොකද්ද? අන්තිමට බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාවත් එතර වීම සඳහා පමණයි. කරේ තියාගෙන යන්න නෙවෙයි. අර හරියට ගඟකින් එතර වෙන්න හදාගත්ත පහුරක් වගේ. ගඟෙන් එතරුණට පස්සේ පහුර කරේ තියාගෙන යන්නේ නැහැ නේ. පහුර අතහැරලා දාලා යන්න යනවා. ඒ වගේ විමුක්තියට ගියාට පස්සේ එතර නිවන දැක්කට පස්සේ අරෂ්ටංග මාර්ගේ වැඩකුත් නැහැ. ඒතොර ඒකත් අතහරිනවා. මුලින් අත්ත කෙල මතානියෝගේ සහ කාමසුකල්ලිකානියෝගේ කියන අන්ත දෙක අතහරිනවා. මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් අරෂ්ටංග මාර්ගේ වැඩනවා එතර වෙන්න. නිවන් දැක්කට පස්සේ ඒකත් වැඩන්නේ. තව සමහර මට ඇහිලා තියෙනවා කියනවා මේ නෑ නෑ මේකත් පහුරකට සමාන කරේ ධර්මයෙන් උත් අල්ල ගන්න එපාලු. ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්නේ තුන් කොහොමද එතර වෙන්නේ? ඈ පහුරේ නැගලා එතරට යන්නේ නැතුව කොහොමද පහුරේ මෙතරින් දැන් අතහැරියොත් මෙතරමනේ අපි. දැන් මෙන්න මේ වගේ කතාන්දරත් අපිට අහන්න ලැබෙනවා. මම මේ කවුරුත් විවේචනය කරන්න හෙලා දකින්නේ මේ මමත් මේ සමාජයේ පය ගහලා ඉපු මිනිහෙක් ඇටද අදත් ඉන්න හැටියට අපිට අහන්න දකින්න ලැබෙන මගේ ළඟට ඇවිල්ලා කියන අය වෙනත් මාර්ග වලින් මගෙන් අහන ප්‍රශ්න වලින් මේක තේරෙන හින්දා මම මේක කතා කරන්නේ. දැන් පැහැදිලි දෙයක් කරලා ඉතින් බුදුහාමුදුරු මොකද්ද කිව්වේ? අත්තල යුතු අන්ත දෙකක් තියෙනවා. එක පැත්තකින් කාමසුකල්ලිකානියෝගී, ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනවීම, අනිත් පැත්තෙන් ශරීර දුක් දීම, විමුක්තිය කාමයක් වශයෙන් විමුක්තිය භාගන කියලා ඒක කරොත් ඒකත් වැරදි. එතකොට අත්ත කෙල මතානියෝගී සහ කාමසුකල්ලිකානියෝගී කියන අන්ත දෙක අතහැරනවා. ඊට පස්සේ අපි ඒ වෙනුවට බුදුන් වහන්සේ දේශනා කරන මාර්ගයක් අංග 8කින් යුක්ත අරිෂ්ඨාංග මාර්ගය. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කිව්වේ. අපි ඒක පිළිපැදලා නිවන් දැක්කට පස්සේ ඒකත් හයි අතහරින්න දෙයක් නැහැ, අතහැරෙනවා. මගේ හිතෙන් අතහතුරක් ගිනියන්නේ නැහැ. ඔක තමයි බුදුහාමුදුරු දෙපු දෙක. ඔය තමයි ද්විතය. ද්වය. කතා කරන තමාරු මේ දෙකක් තියෙනවා කියලා. ඔන්න දෙක. බුදුන් වහන්සේ කියපු දෙක ද්විතය. වෙන වෙනවා නෙවෙයි. ඊළඟට ඔය ද්විතයක් නැත්නම් දෙකක් ගැන කතා කරමු. තව තැනක් බුදුන් වහන්සේගේ තියෙනවා. දැන් මම මේ යන්නේ මේ අද ඇටලා තියෙන අවුල් ජාලය තුළ මේ හුඟක් අය මේ ධමයට උනන්දුවක් දක්වන අයට ලොකු ගැටලුවක්. එක එක කෙනෙක් එක එක කියන පොත්වල ලොකු සූත්‍ර සංඛ්‍යාවක් තියෙනවා. ඒවට පස්සේ කාලෙක ඒව නොතේරෙනවා කියලා තව සමහරු ලිව්වා යම් යම් අටුවා කියලා. ඉතින් මම ඒවා කෙටියෙන් හඳුන්වන්නේ ෆුට් නෝට් කියලා. එහෙම නැත්නම් පාසටහන් හැටියට අරක නොතේරෙනකොට යටින් ඒව පාසටහන්. ඒක ඒවා පොත් ගොඩක් එකතු වෙලා අටුවා බවට පත් වුණා. මම දැන්නේ මේක සරලව තේරෙන්නේ මම මේ කිව්වේ. ඉතින් මේ දැන් අරක තේරෙන්නේ ඊට පස්සේ අටුවාව කියනවා. අටුවාව තේරෙන්නේ නැතුනම තව මොකක් හරි එකක් ලියනවා. ඔහොමම ටීකා ටිප්පණි එහෙම නේ සන්න ගැටපද කියලා පොත් මාලාවක් ලියුණා. පුස්තකාල පිරෙන්න පොත් ලියුණා. චතුරාර්ය සත්‍ය වල් වැදුණා. දැන් කියලා තියෙන මිනිසුන්ට මොකක්ද ඇත්ත මොකක්ද හරි ඒ වගේම දේශකයෝ පහළ වුණා. ධර්මයේ දැකලා නැහැ. ධර්මයේ හුලඟක්වත් ඇදිලා නැහැ. ගුරුවරයෙක් ඇසුර කරලා නැහැ. බුදුන් වහන්සේගේ මාර්ගයේ යන්න තියා යන්න හිතලවත් නැතුව පොත්වල අකුරු දිහා බලාගෙන අර මාළුවා ටික ගොඩබිම ගැන ඉබ්බගෙන් අහගත්තා වගේ අහගෙන ඉන්න මාළුවොන්ට ගොඩබිම ගැන කියන්න යනවා වගේ වැඩක් තමයි මේ වෙන්නේ. එහෙම නැත්නම් අර ಜಾති අන්දු ඉපදෙනකොට වන්දේ වෙලා හිටියා. මෙහෙම ආලෝකය කියලා එකක් තියෙනවා. මෙන්න මෙහෙම වර්ණ කියලා ಜಾතියක් තියෙනවා කියලා අහලා තිබුණ දේ අල්ලගෙන තවත් අන්දේවලට වර්ණ ගැන කියනවා. වගේ වැඩක් තමයි වෙන්නේ කියලා තමයි පේන්න තියෙන්නේ. එතකොට ඔය දෙකක් ගැන කියපු දෙන තව තැනක් තියෙනවා ඔය විදිහට කතා කරමු. උදුහාම්දුරු දැන් ගාක් අය අල්ලගෙන ඉන්නවා මම දැකලා තියෙනවා කතා කරනවා ආත්ම සංකල්පය ගැන. මම ගැන, මමත්වයේ ගැන. දැන් මේක ගැන විග්‍රහ කරුත් හරි පුදුම විදිහට මේ බුදුන් වහන්සේගේ ධර්මය අද විකෘති වෙලා තියෙන්නේ. ලෝකේ පිරිසක් හිටියා ආත්මයක් තියෙනවා සදාකාලික ස්වර්ගයට නැත්නම් විමුක්තියට යන නැත්නම් දෙවියන් වහන්සේ ළඟට යන නැත්නම් සැප විඳින ආත්මයක් ගැන මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. ආත්ම සංකල්පය තුළ පොත්පත් කියෝනේ එක ආගම්වල ඔක තියෙනවා. මේ ආත්ම සංකල්පයේ තියෙන තැන්වල හැම තැනම මේක තියෙන ආගම්වල ඒ ආත්මය ගලව ගන්න තමයි සියලු ආගම් හැදිලා තියෙන්නේ. හරි, එතකොට දැන් ඒ එක එකක් මොකද්ද මේ එක පැත්තක් ආත්මයක් ඇත කියන පිරිස.
ඊළඟට තව පිරිසක් හිටියා නෑ නෑ එහෙම ආත්මයක් නෑ භවෙන් භවයට එහෙම ආත්මයක් නෑ සතුටු විදින කෙනෙක් නෑ මරණයෙන් පස්සේ මේ මේ පටි ව්‍යාපෝ තේජෝ ආයෝ ඒ ටික ඒ ස්කන්ධ වලට එකතු වෙනවා හුස්ම ටික එළියට ගියාට පස්සේ ආපහු උපදින කෙනෙක් නෑ මැරෙන කෙනෙක් නෑ මේ ඉන්න කෙනෙක් නෑ කියන ඒ ආත්ම කතන්දරේ ප්‍රතික්ෂේප කරා එක පිරිසක් අනිත් පිරිස කිවි නෑ මෙහෙම ඉන්නවා මරණයෙන් පස්සෙ අපි මැරුණා වුණත් ආත්මය අමරණීයයි අපි දුක් විඳන ආත්මේ සැප විඳිනවා ඒ වගේ හදාගත් දෙකක් මේ. ඒතර මේ ආත්මයක් ඇත යන්න එක සංකල්පයක්. ආත්මයක් නැත යන්න රත් සංකල්පයක්. ආත්මයක් ඇත යන්න ආගම් බවටපත් වෙනවා. ආත්මයක් නැත යන්න නිරාගම් බවටපත් වෙනවා. මේක තමයි නිරාගමික කියන්නේ. ලෝකේ වැඩියෙන් ඉන්නේ නිරාගමිකයෝ. මොකද ආත්ම ආගම් විශ්වාස කරන්නේ විශේෂ මාක්ස්වාදීන්. භෞතිකවාදයක අරපින්නාගත්ත මිනිස්සුන්ට විඥානේ අවතක් කරාම එහෙම එකක් නැහැ. අර කල්ලගෙන ස්වර්ගයට යන්න මෙහෙම එකක් තියෙනවා කියලා ඒ කල්ල ගත්තාම ඒක ආගමක් වුණා. ඒ ආත්මයක් ඇත යන්න සදාකාලික ආත්මයක් ඇත යන්න ශාස්ත්‍රවාදී හැට බුදුන් වහන්සේ නම් කළා ආත්මයක් නැත යන්න උච්ඡේදවාදී හැට නම් කරා මේ දෙකත් අන්ත දෙකක් පැහැදිලි නේද මේ කයිවාරු ගහන ඔය නිරාගමිකු මේවා දන්නේ නැහැ එහෙමනම් පළවෙනියටම බුදුන් වහන්සේ අවුරුදු 2500 ගානකට පෙර මේක කියලා ඉවරයි මේ අලුත් අදහස් නෙමෙයි මේවා මේ අද පහළ වෙච්ච මේ පඬිවරු මේ මේ අද ඉන්න මේ බක පඬිතු තෝරගත්තේ වනේ මේ හොයාගත්තේ වනේ මේ මේවා එදා ඉඳලා මිනිස්සු මේ කල්පනා කරලා කතා කරලා ශාස්ත්‍රීයව කරලා තියෙනවා කියලා තියෙනවා පැහැදිලි දෙය අන්ත දෙකද බල මොකද්ද මේ පැත්තෙන් සාස්වතවාදී උච්ඡේදවාදී ආත්මයක් සදාකාලික ආත්මයක් ඇත යන සාස්වතවාදී සදාකාලික වූ කිසිම ආත්මයක් නැත යන උච්ඡේදවාදී සාස්වතවාදී වූ ආගම්වාදී වූ උච්ඡේදවාදී වූ නිරාගමික වූ හරිද දැන් බුදුහාමුදුරු මොකිට වැටෙන්නේ බුදුහාමුදුරුවෝ ආත්මයක් ඇත කිව්වද? ආත්මයක් නැත කිව්වද? එහෙනම් එහෙනම් මම ගැන කතා කරද්දී මමත්වයක් නැහැ කියලා කිව්වයි කියලා මිනිස්සු කියන්නේ ඇයි? මම කියලා කෙනෙක් නැහැ කියලා කිව්වා කියන්නේ ඇයි එහෙනම් මිනිස්සු? එහෙම කියනවා නේද? කොහෙද බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙන්නේ? මම කියලා නැහැ කියලා කිව්වද බුදුහාමුදුරුවෝ? බුදුහාමුදුරුවෝ කියවා මෙන්න මේ අන්ත දෙක තියෙනවා. ආත්මයක් ඇත යන එක අන්තයක් ආත්මයක් නැත යන තව අන්තයක්. මෙන්න මේ දෙකේ මිනිස්සු ඉන්නවා ආත්මයක් ඇත කියලා සමහරු ඒක සංතරපණය කරන්න ආගමක් හදාගත්තා ඒක නැහැ කියලා හිත මිනිස්සු භෞතික සැපසම්පත් දෙමින් මරණය මතේ සියල්ල හොසී කියලා උච්චේතවාදී අල්ලගත්තා බුදුහාමුදුරුවා මහණෙනි මම මේ දෙකම කියන්නේ නැහැ මම මෙහෙම කියනවා මොකද්ද මෙය ඇති කල මෙය වේ මෙය නැති කල මෙය නොවේ හරිද ඒ තියෙනවා බී තියෙනවා ඒ නැත්තම් බී නැහැ ඒ නිසා බී හට ගන්නවා ඒ නැත්තම් බී හට ගන්නේ නැහැ මම මේ සරල උදාහරණයක් කිව්වේ මොකද්ද මේ කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාර අවිජ්ජාව තියෙනකන් සංඛාර හට ගන්නවා අවිජ්ජාව තියෙනකන් තණ්හාව තියෙනවා ඔකයි උත්තරේ එතකොට හේතුඵලයි නේද මේක සම්බන්ධේ අවිජ්ජාවයි එතකොට පිටර තියෙන ප්‍රශ්නේ අවිජ්ජාව නේ කියලා කිව්වේ මොකද්ද මේ මම මේ විදිහට පවතිනවා කියලා පරම සත්‍ය නොදන්නාකම දුක්ඛාර සත්‍ය නොදන්නාකම දුකට හේතුව තණ්හාව බව නොදන්නාකම දුක නැති කිරීම තණ්හාව දුරු කිරීම කියන එක නොදන්නාකම ඒ සඳහා මාර්ගය අරෂ්ඨාංග මාර්ගය කියලා නොදන්නා බව තමයි අවිජ්ජාව දුක්ඛාර සත්‍ය ගැන කියද්දී බුදුහාමුදුරුවෝ කියන ඉපදීම දුකයි ජරාව දුකයි මරණය දුකයි අන්නන ඒ කතන්දරේ කියන්නේ කියලා අන්තිමටම සංකීර්ණ පංච උපාදානස්කන්ධය දුක්ක මේ පංච උපාදානස්කන්ධය දුක ඒතර පංච උපාදානස්කන්ධය දුක වෙන්නේ ඇයි ඇති නැති වෙන්නේ ඉඳලා නැතු දුක නිසාම නෙමෙයි මේක දුක නම් මිනිස්සු මෙච්චර අනාකන මරාගෙන එන කොටාගෙන පේන දැන් එන හැල හැප්පිලි බලේ සඳහා එන කොටා ගන්න හැටි ඈ යුද්ධ කරන හැටි මුසාවිකානේ නැටි බිරිඳ දාර ස්වාමී අතර දරුවෝ දෙමව්පිය අතර දීපල බෙදා ගන්න බැරුව කොච්චර ಜಾති වෙනවද මේ මේ එතකොට මොකක් හින්දද මේ මේ එන කොටාගෙන දඟලන්නේ සැප හොයාගෙන යන්නේ සැපක් තියෙන හින්දා සැප නැහැ කිව්වද බුදුහාමුදුරුවෝ නෑ සැප තියෙනවා ආශාදයක් නැද්ද ආශාද තියෙනවා එහෙම නැහැ කවනම් බොරුවා එන මිනිසු ඇඟේ අමාරුද මේ මෙච්චර දඟලන්නේ තියෙනවා එතකොට දැන් මේ මොකද වෙලා තියෙන්නේ හැබැයි එහෙම කියලා කියනවා ඒකේ අස්සේ දුකක් තියෙනවා ඒ දන්නා දුකක් තියෙනවා ලෙඩක් වුණාම වේදනාව විඳින එක කවුරු හරි මැරුණාම අඬන එක තමන්ට හිමිදයක් කැමැත්තේ නොලැබුණාම අකමැත්තේ ලැබුණාම ඒක වෙනයි එමුත් ඉතිහාසයේ දුකක් තියෙනවා සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා බුදුහාමුදුරුවෝ පංච උපාදානස්කන්ධයක් ගැන කිව්වා ඒක දුක වෙන්නේ සැප නැති නිසාම නෙමෙයි ඇති වෙන නැති ඇති වෙන දේවල් සැපයි කියලා ගන්න බෑක තර්කයක් හේතුවක් නිසා යමක් හට ගන්නවා නම් හේතු නැතිවීම නිරුද්ධ වෙනවා නම් ඇතිවීමින් නැතිවීමින් යන ක්‍රියාවලියක් අපිට අල්ලන්න බෑ ඇති වෙවි නැති වෙවි තියෙන පෙන ගොඩක් අපිට අල්ල අතර ගන්න පුළුවන් බෑ ඒක නැති වෙනවා දිය බුබුලක් මතු වෙනවා වතුර බින්දුවක් වතුරට වැටුනහම ඒක ඒ වෙලෙම ඇති වෙලා යනවා මිරිංගුවක් වගේ පේනවා මිරිංගුව කියන්නේ ජලය නෙමෙයි
අරටුව හේන මිනිහ කෙහෙල් කඳක් අරගෙන කොච්චර පතුරු ගැලෙව්වත් අරටුවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ බුදුහාඳුරු මේ මේ හේතු ටික කිව්වා. මේ පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධයේ ලක්ෂණ ටික. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ හේතුකේ හට ගන්නවා. හේතු නැති වුණාම නිරුද්ධ වෙනවා. ඒකටයි මේ දුක කියලා කිව්වේ ඇති වෙන නැති විහිඳ මිස වෙන හේතුවක් නිසා නෙවෙයි. එතකොට මොකද්ද වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධයේ හැති වෙන්නේ හේතුවට හේතුවකින් ඒක අල්ලන් ඉන්නේ තණ්හාව නිසා. තණ්හාව නැති කරුත් එයි මිදෙන්න පුළුවන්. එයි මිදින මාර්ගය අරිෂ්ඨාංග මාර්ගය. මිදුණා මිදීම තමයි නිවන කියලා දැක්කුවේ. ඉතින් අපිට මේ බුදුහාමුදුරුවෝ කියපු ආත්ම සංකල්පය ආත්මයක් ඇතවත් නැතවත් නෙවෙයි. හේතුකින් හට ගන්නවා. හේතු තියෙනකම් මේ ක්‍රියාවලිය සිදු වෙනවා. අවිජ්ජා පත්‍ය සංකාර කියලා මේක දේශනා කරා. බුදුහාමුදුරුවෝ කිව්වා මහණෙනි මම ආත්මයක් ඇත කියන්නේත් නැහැ ආත්මයක් නැත කියන්නේත් නැහැ. ඒ දෙකට මැදින් මම පංචපාදානස්කන්ධ ක්‍රියාවලිය ප්‍රකාශ කරනවා කියලා සූත්‍රවල තියෙනවා. ඔව්ද නැද්ද? අන්න තව තැනක් බුදුහාඳුරු මැදින් බණ කියපු. දැක්කද? ද්විත්වයේ අවස්ථා දෙකයි තියෙන්නේ මට හම්බෙලා තියෙන්නේ මගේ තේරෙන විදිහට. එකක් දපචක්ක සූත්‍රයේ කියනවා අත්තකිල මතානියෝගේ සහ කාමසුකල්ලිකානියෝගේ අත්තල යුතු අන්ත දෙකක්. ඒ දෙක වෙනුවට බුදුහාඳුරු යෝජනා කරනවා අරිෂ්ඨාංග මාර්ගයේ. ඒක ඊතර වීම සඳහා පමණ නිවන සඳහා පමණ නිවන් දැකලා පස්සේ කතා තරනවා කිව්වා. හැබැයි ඊළඟට ද්විත්වයක් ගැන දෙකක් ගැන කතා කරන්නේ මෙතෙන්දී ආත්මයක් ඇත යන්න සාස්ත්‍රවාදයක් ආත්මයක් නැත යන උපච්ඡේදවාදයක් ලෙස නම් කරලා ආත්මයක් ඇත යන්න ආගම් වලට වැටෙනවා ආත්මයක් නැත යන්න ඊදාගමේ කියාගන්න මේ මිනිසුන්ට වැටෙනවා. මේ දෙකම බුදුහාමුදුරු වැටෙන්නේ නැහැ. බුදුන් වහන්සේ මේ දෙකම නැති වෙනත් හේතුඵල ධර්මතාවයක් දේශනා කරා. පැහැදිලිද මේ කියපු ටික? මේක මම දන්නේ කොතෙක් මිනිසුන්ට තේරුණාද නැද්ද කියන්නේ මේක අවශ්‍යද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් එළියේ තියෙන මේ ගැටළු සහගත ආගමික ගැටුම් අතරේ වාද විවාද අතරේ ඇති වාද ඇති වෙන්නත් හේතු වෙලා තියෙන කරුණු ටිකක් නිසා මම මේක කිව්වේ ඔයගලන්ට. තේරුණාද මේ ටික? මම දන්නේ නැහැ. ප්‍රෝජනයක් ඇද්ද නැද්ද? චිත්තක් හිතලා බලන්න. මේ බුදුන් වහන්සේගේ දහම හරිම පුදුම සූක්ෂම ගැඹුරු ඉතාම ප්‍රණීත හරිම සුන්දර දහමක්. හැබැයි මේක ආවට ගියට වචන අල්ලන් අර ජාතියන්දු වගේ මේක කරන්න බෑ. පොකුණේ මාළු වගේ මේක අධ්‍යයනය කරන්න බෑ. හරියට ගන්න ඕනේ හරියට මේක කරන්න නම්. හැබැයි මේකේ ප්‍රතිපදාව තියෙනවා. ගුරු ඇසුරට ගිහිල්ලා කියපු විදිහට අරංජගතව රුක්කමූලගතව සුඤ්ඤා ඒ ක්‍රමයට ගිහිල්ලා මේක ප්‍රතිපදාව පුරලා තමන්ගේ අත්දැකීමෙන් ගන්න ඕන එකක්. දැන් මට තියෙන චෝදනාවනේ මේ ස්වාමීන් වහන්සේ හැම වෙලේම කැලේට යන්නේ කියලා. අපිට කැලේට යන්න බෑ, දාලා යන්න බෑ. කොහොමද මේක කියන්නේ? දැන් කාමසුකල්ලි කානු යෝගේ අත්තල යුතු අන්තයක්. ගෙතරි ඉඳන් කරන්නේ කාමසප විඳින එක. ඉතින් කාමසප ඉඳලා බෑ නිවන් දකින්න. ඒකයි යන්න කිව්වේ. කැලේට යන්න කොහොමද? තව පිරිසක් කියනවා කැලේට යනවා කියන කත්ත කියලා මතාන් යෝගේ. ඒක හරියන්නේ මේ කොළඹ නගරේ ඉන්න පන්සලේ ඉන්න ගමේ මහඳුරු මේක කියන්නේ. මේ ගිහියෝ මේක කියන්නේ. බුදුහාඳුරු නෙමෙයි. බුදුහාඳුරු එකත් අතාරින්නකවා මේකත් අතාරින්නකවා. කෙලින්ම කාමයෙන් අයින් වෙන්න ඕනේ. අයින් වෙලා සමාජයෙන් ඉවත් වෙලා මේක වඩන්න ඕනේ. හැබැයි සමාජයෙන් ඉවත් වෙන්න මිනිස්සු ඇතරකට යන්න ඕනේ. එක්කෝ කැලේ, එක්කෝ ගහක් මුල, එහෙම නැත්නම් ශුන්‍යාගාරය. හැබැයි ඒක අත්ත කියලා මතාට යෝගේ නෙවෙයි. අත්ත කියලා මතාන යෝගේ කියන්නේ වෙනම දුක් වීම. ඒකත් තේරුම් ගන්න. ඒ දෙක අතහැරලා මාර්ගය වඩන්න. මාර්ගය අරිෂ්ඨාංග මාර්ගය. ඒක පටන් ගන්නකොටම භාවනාවල් පටන් ගන්න සියල්ල පටන් ගන්නකොට පටන් ගන්නේ අරඥකතව රුකුමලකතව කියලා. ඒක නිසා කරුණාකර මතක තියාගන්න මේ බණ වජිර බුද්ධි කියන නිති. හරි, මේ වජිර බුද්ධි බණ නෙවෙයි මම මේ කියන්නේ. මං ඒ කට තිබ්බට මට මේ නම තිබුණාට බුදුන් වහන්සේ වදාළකමයි කියන්නේ. ඒක ඉතලා බලන්න. ඒතර දැන් හරිනේ අන්ත දෙක ත්‍ිට්ත ඒ එක තැනක් දෙවෙනි එක මම කිව්වා ආත්මයක් ඇතද නැතද යන්නේ. නිරාගමිකු කියනක් පොඩක් පරිසම් වෙන්න. නිරාගමිකු කියන්නේ මහලොකු කෙරුණු જાතියක් නෙවෙයි මේවා. අලුත් සංකල්ප නෙවෙයි මේවා. කාලයක් කතා කරලා මිනිස්සුන්ට උත්තර හොයාගෙන ඉවරයි. බොහොම සතවර්ෂ බොහෝ කාලයකට පෙර. මේ දැන් ඉන්න ටික දෙනින් මේ Facebook එක අරගෙන වෙන වෙන ඒවා හරහා මාධ්‍ය හරහා නිකන් කාඩ්බෝඩ් බීරෝ වෙන්න යන. බුදුන් වහන්සේ වැනි ශාස්ත්‍රෝට දිදී මේගොල්ලෝ කවුද? ඒ අයටත් අභියෝග කරමි. මේ සමාජ දැන් තියෙන එක එක නම් දාලා පොත් ලියලා අනම්මනම් කරලා ආගම් කතුවරුන්ට බැනගෙන තමන්ගේ නැහැදිච්චකම පෙන්නන්නේ. වෙන මොකුත් නැන්නේ. තමන් නොදන්න දේ නොදන්න බව දැනගෙන ඉගෙන ගන්න වීර්ය කරන්න. හොඳට දැනගෙන කතා කරන්න. අනුන්ගේ දෙයක් අනුන්ගෙන් අරගත්තා නම් ඒ නවගම කියලා කතා කරන්න. ඒ දෙයම කියන්න. නොතේරුණා නම් ඒ දේ නොතේරෙනවා කියන්න. බුද්ධිමත් වෙන්න. අනුන්ගේ දේ කොල්ල කරන්න එපා. බුදුන් වහන්සේගේ ධර්මයේ තමන්ගේ කරගන්න යන්නත් එපා. තමන් එකට යමක් අතුල් කරන්න යන්නත් එපා. වෙනස් කරන්න යන්නත් එපා. බුද්ධ වචනේ කියලා සන්නත් එපා. බුදුන් වහන්සේගේ ධර්මයේ කියලා සන්නත් එපා. උන්වහන්සේගේ ධර්මයේ පිටපතගෙන මෙතෙක් පැවතෙන ආර්යයන් වහන්සේලා කියලා සන්නත් එපා. සිවුරු දාගත්ත පමණින් කසිය කාර්යයක් වෙන්නෙත් නැහැ. බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්නෙත් නැහැ. ධර්මයේ අඳුරගත්තා වෙන්නෙත් නැහැ.
බුදු දහම දන්නවා කියලා කියන්න බෑ බෞද්ධයෙක් වෙන්නෙත් නෑ. ඒකත් හොඳට මතක තියාගෙන මේක බොහොම පරිස්සමෙන් ගන්න, මේ දහම පරිස්සමෙන් ගන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ධර්මයෙන් උපමා කරලා තියෙන්නේ සර්පේකට, මහා භයානක විෂගෝර සර්පේකට. මේ සර්පයා සර්පයල්න මිනිස්සු උගල අහලා දැකලා ඇති. ඒ සර්ප අල්ලන ශාස්ත්‍රය ඉගෙනගෙන බොහොම ඉවසිලිවන්තව හරියට ගිහිල්ලා ඒ සර්පයාගේ බෙල්ලෙන් අල්ල ගන්න ඕනේ, නැත්තම් උන් දෂ්ට කරනවා. දෂ්ට කරොත් ලොකු වේදනාවකටපත් වෙලා මිය යන්නත් පුළුවන්. හැබැයි මේ ධර්මයේ වැරදියට අල්ලගත්තොත් සර්පයා අල්ලුවා වගේ නෙමෙයි, සර්පයාගේ බඩෙන් අල්ලගෙන වලිගෙන් අල්ලගත්ත දෂ්ට කරොත් නම් අර ඒ විදිහට දුකකටපත් වීම හෝ මරණයෙන් කෙලවර වෙනවා. ඒක ධර්මයේ වරද්දගත්තොත් නම් මරණයෙන් කෙලවර වෙන්නේ නැහැ, බොහෝ කාලයක් අනාගතෙත් දුක් පිනිස හේතු වෙනවා. උපති ගාමිල මේක පොතේ තිබ්බට නොදැන තමයි ඔය ධර්මයේ උණුසුමක්වත් නොදැක්කපු මිනිස්සු ඔය එළියේ මේ පාපන්දු කෙළියේ නියලමින් බුදුදහම පන්දුවක් කරගෙන පයින් ගසමින් සිටින්නේ පරිසරෙට.